දෙදස් නමේ වර්ෂයේදී මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා. ඒ සිද්ධියෙන් අනතුරුව ඔහු පාවිච්චි කළ ඔහුගේ වාහනය තිබිලත් එක් ඇඟිලි සලකුණක් එවකට සොයාගෙන තිබුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුකාලීනව මේ උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනත් පැවරෙනවා. ඒ අනුව ඉහත 285 දෙනාගෙන් ලබාගත් ඇඟිලි සලකුණු මේ උපාලි තෙන්නකෝන්ගේ වාහනයේ තිබිලා සොයාගත් ඇඟිලි සලකුණත් සමග සැසඳෙනවාද යන්න පරීක්ෂණයක් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර්ගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අනුවයි යුද හමුදාවේ කෝප්‍රල්වරයෙකු වන ලලිත් රාජපක්ෂ යනායගේ ඇඟිලි සලකුණු අදාළ වාහනේ උපාලි තෙන්නකෝන්ගේ වාහනයේ තිබුණු ඇඟිලි සලකුණ සමග සැසඳෙන බවට ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රා විසින් අනාවරණය කරගෙන තිබුණේ. ඒ ඔස්සේ ඇඟිලි සලකුණු සැසඳීම ඔස්සේ සිදු කරන ලද වැඩිදුර විමර්ශනයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ දින හංවැල්ල ප්‍රදේශයේදී අදාළ ඒ හිටපු හමුදා කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුවා. මේ යුද හමුදා කෝප්‍රල්වරයා 2014 වර්ෂයේ සිට 2017 පෙබරවාරි දක්වා කාලය තුළදී ජර්මනියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියාව කරන ලද අයෙක්. මේ අතර මහාචාර්ය පූජ්‍ය මෙදකුඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් දැක්වුවා. පූජ්‍ය මෙදකුඩ අබේතිස්ස හිමියන් විසින් අනාවරණයක් සිදු කළා. ෂරියා නීතිය යටතේ මරා දමන ලද 20කට අධික පුද්ගලයන් පිරිසක් සිටින බවටත්, ඒ වගේම ඒ පිළිබඳව සියලුම ලිපිගොනු උන්වහන්සේ සතුව තිබෙන බවටත්, මේ පිළිබඳව අපරාධ විමර්ශන අංශවලට කරුණු ලබා දෙන බවටත් උන්වහන්සේ විසින් අනාවරණයක් සිදු කිරීමට යෙදුණා. මෙලෙස රටේ පවතින නීතියෙන් පරිබාහිරව යම් පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා නම් එය ඉතා බරපතල අපරාධයක් වශයෙන් පෙන්වා දීමට හැකියාව තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ සිදු කරන ලද අනාවරණය පිළිබඳව පොලිස් මූලස්ථානයේ දැඩි අවධානය යොමු වුණා. එබැවින් ඒ පිළිබඳව 20කට අධික ප්‍රමාණයක් ඝාතනය කර තිබෙනවාද යන කාරණය පිළිබඳව සහ එලෙස කර තිබෙනවා නම් ඒට වගකිය යුතු පුද්ගලයින් නීතිය හමුවට ඉදිරිපත් කිරීම සඳහා මේ පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කළා.